පෙන් නැතුව Facebook, WhatsApp, YouTube යන්න unlimited data සමග තවත් වැඩිපුර 2GB Dialog Fun Blaster මාසෙටම රුපියල් 447ක් පමණයි. නියමයි 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 T20 World Cup එකේ උණුසුමේ ඒ ෆන් එකේ ඒ ගැම්මේ ඉන්න වෙලාවේ ඩාන්ස් එක සුපිරියා. Thank you. නියමයි ශෂි ඩාන්ස් එක මරු. ඉතින් අද අපි අපේ වැඩසටහන අලුත්ම වැඩසටහන FM දෙරණ presents Dialog Cric Chat එක. Dialog Cric Chat. ඉතින් අපි ඒ වගේම තමයි අපේ කාන්තා අපේ ක්‍රීඩිකාවෝ ඉන්නවනේ. ඔව්. ඒගොල්ලන්ටත් අපි සුබ පතනවා. මේ දවස්වල සුබ පතාගෙන 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 යනවා ලංකාවේ සියලුම දෙනා. සියලු දෙනා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිත් එක්ක ඉන්නේ ලංකාවේ ක්‍රීඩකයෝ නෙමෙයි. නෑ. ඔක්කොම ඉන්නේ ජාත්‍යන්තර තලයේ T20 ප්ලේයර්ස්ලා. මේ වෙලාවේ ප්ලේ කරන කට්ටිය. මේ වෙලාවේ දක්ෂකම් පෙන්නන නේද? ඒ වගේ නිකන් තරු සෙට් එකක් තමයි ඉන්නේ. සමහර විට ෆේල් වෙන. ඒවත් තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් අනුරාද අර කවුද අපිට පළවෙනි දවසේ මෙහෙමයි පළවෙනි දවසේ ගැම්මක් ගේන්න ඕනේ රයිට් මම තමයි කෝඩිනේට් කළේ වැඩේ එහෙම ඔයාට ඉන්දියාවත් එක්ක කන්ටැක්ට්ස් තිබුණාට මට තමයි මේ ආ ඔයාට තමයි මේ ඩීල් තියෙන්නේ රයිට් අද මේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවසේ මෙතනට එන්නේ සුපිරි ඩබලා ඒ කියන්නේ දෙන්නම ක්‍රිකටර්ස්ලා නෙමෙයි එක්කෙනෙක් විතරයි ක්‍රිකට් අනිත් කෙනා සිනමා සුපිරි තරුවා. මේ අවර ගෙස් කරන්න පුළුවන්ද කවුරු වගේද කියලා? එහෙනම් ඉතින් අර අපේ යාළුවා තමයි. කවුද? හා? කෝලිත අයියනේ. කෝලිත අයියා. විරාජ් කෝලිත අයියා සමග ධනුෂ්කා ශර්මා. එන්න එන්න එන්න. ඉන්දියාවෙන් ආනයනය කළේ. ඔව්. අප්පා මේ මොකද නොණ්ඩි ගගා? අප්පච්චි. මොකද ධනුෂ්කා උනේ කකුල? කතා කරන්න අපේ කොහොමද ඉතින් ගමන බෝට්ටු වෙන්න තමයි ආවේ අද හදිස්සියේ හදිස්සියේ කතා කරපු හින්දා මැච් එක අතරතුර ටක් ගලව වගලන හම්බලයි ඒ කියන්නේ අපි ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ අනුරාද මේ වෙලාවේ ශෂී දැන් අපේ වචනේ අහක දාන්න බැරුව නේද දෙරණ කෝල් කළ කියපු ගමන් කෝලිත අයියා මෙතනට එනවා කියලා කියන්නේම වෙන එකක් නේ නැද්ද අනිත් එක ළමයා අරවන් ඒ පොඩ්ඩක් මේ මෙයා වගේමයි නේ ධනුෂ්කාගේ ෆිගර් එක පොඩ්ඩක් පොඩ මහත් වෙලා වගේ පොඩි අම්ම ලස්සන නම් බබාව තමයි ඉක්මනට හුරුතල් කරන්න හදනනේ. ඒක තමයි ඒව තමයි මවුසෙනිහස කියන්නේ. ඒකට කියන්නේ මවුසෙනිහස. අපි අම්මලට ගොඩක් ආදර කරනවා ආදර. يعني අපේ පොල්දයි අපේ දැන් අපේ සංස්කෘතිය තියෙන්නේ ඉන්දියාවේ තේම මේත් එහෙමයිනේ. මව මූලික කරගත්ත මාතෘ මූලික සමාජයන්නේ තියෙන්නේ. පීතෘ නැති වුණාට. එහෙම කියලා ෂේෆ් එහෙම. ඉතින් මෙහෙමයි අනුරාධ දෙයක් කියන්න ඕනේ. දැන් ක්‍රිකට් කියලා කිව්වම අපේ රටේද එහෙම නැත්නම් ඉන්දියාවේද බංග්ලාදේශද ඕස්ට්‍රේලියාවේද මොන්න ක්‍රිකට් ක්‍රීඩකයා වුණත් අපිට නිකන් අපේ වගේ ක්‍රිකට් අපේ ඇඟේ ඇතුලේ තියෙන අපේ ලේවල තියෙන ලේවල අපේ ලේ කියන්නේ අපේ හදපත්ලෙන්ම ඇවිල්ලා ඊට පස්සේ ලේවලට ගිහිල්ලා ලේවලින් නේද ඇඟටම ගිහිල්ලා තියෙන ක්‍රිකට් ඉතින් ඒ වගේම තමයි ඩයලොග් ඩයලොග් කියලා කියන්නේ 2013 ඉඳන් අවුරුදු 9ක් එක දිගට මෙහෙම බැඳිලා යන්නේ ක්‍රිකට් කිව්වොත් ඩයලොග් ඩයලොග් කිව්වොත් ක්‍රිකට් ඒ සන්නාමය ආ ඉතින් මේක ඒ දෙක නිකන් හරියට මැච් කරන මේ දෙන්නා වගේ නේ අන්න හරියට ක්‍රිකට් ওই ඩයලොග් ඩයලොග් නේද ඔව් මෙයා ඩයලොග් නේ කියන්නේ සල්ලි ඔව් මෙයා කොහොමද එහෙමද මෙයා පොඩක් මේ බොඩි අවුට් වුණාට
නේද? අපිට මේ මෙහෙ ඉන්න හොඳ බොඩි කිට් මාස්ටර්ලා. ඉන්න බොඩි කිට් ගන්න කට්ටිය. ඒ වාහන වලට. ආ වා. අනේ sorry අනේ. නෑ නෑ එහෙම නෙමෙයි මං කිව්වේ අපි 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 කතා කරන විදියටනේ. නමුත් ඔයාට පුළුවන් මේ ලස්සනට හදා ගන්න. ඔයා බය වෙන්න එපා. අපේ බියුටි කල්චර් කට්ටිය කොච්චර ඉන්නවද? නැත්නම් ඔයාට කවුරු නැතත් අපි ඉන්නවා. දෙරණේ අපි ඉන්නවා. අපි ඉන්නවා. අපි අපි බලා ගන්න. මෙයා මෙහෙ ආපු එක කෝලිත අයියා. ඔව් කෝලිත අයියා මෙහෙ ආපු එක මේ අපේ කවුරුත් දන්නේ නෑ ලංකාවේ. දන්නවනේ මෙතන ඉන්නද? ඉන්න බෑනේ. ඒක තමයි අර එළියේ අපිට ගැලින්ම වෙනම මේ මෙව එකක් දාලා සිකියුරිටි දාලා වෙන ගේමක් ගහන්න වෙනවා. වෙලාවට දන්නේ නැත්තේ අර. නැද්ද? රශි. ඇත්තටම පේසලයක කිව්විනේ තමයි මෙච්චර අමාරු වෙලාවක මෙහෙට ආවේ. නැක්කනේ. ඔයත් කතා කරාද? ඔව් ඉතින් දන්නවනේ කවුරු ඩීල් දැම්මත් අපිත් යටින් ඉන්නවනේ. අනිවාර්යෙන් ඕනේ ඩීල් එක. ඕනේ ඩීල් එක. ඔළුවට හරි අපි ඉන්නවා. ඔව් නමට හරි. නමට හරි ඩීල් යට ඉන්නවා. හරි හරි. කවන්නේ කවර කොහොම හරි ආවනේ. ආවනේ. ආව එක වටින්නේ. මේකයි අපිට වටින්නේ. නේද? මේ වගේ වැඩසටහන් වලට එන්නත් අමාරුයි. අපි ප්‍රැක්ටිස් කරන අතරතුර ආවේ නැත්නම් එහෙම කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් වලට යනවා ප්‍රැක්ටිස් කරන්න. ඔව්. ඒ කියන්නේ මේගොල්ලන්ට ප්‍රශ්න. ඔව් මඩ ගහනවානේ. මඩ ගහනවානේ. ඒ කියන්නේ දෙරණ ප්‍රෝග්‍රෑම් වලට එනවා කෝලිත. ඒකත් එක්ක මේ ප්‍රැක්ටිස් කරන්න යන්න වෙලාවක් නෑ ආරෙන්නේ කියන්නේ. ඒ මඩ එහෙම යන්නේ එහෙමනේ. ආ ප්ලේ කරන්න බෑ. ප්‍රෝග්‍රෑම් වල ටෝක් දෙනවා. දෙරණ නිසා කෝලිත වැටි. වැටි. ඔන්න ඔය වගේ වනේ. නේද? අන්න ඒකනේ. නායකකම ගැලවි ගැලවි ඒකත් අපි ඔක්කොම දෙරණ නිසා නම ගැලවි ඇයි ඒක කේස් කිව්වේ එයා මීඩියා බලන්නේ නැද්ද එයා මීඩියා බලනවා බලනවා එයා මීඩියා කියන්නේ සෝෂල් මීඩියා තමයි සෝෂල් මීඩියා තමයි බලන්නේ නේ දැන් ටීම් එකේ කලින් හිටියේ කෝලිනි නායකයා දැන් ඉතින් ශර්මානේ ඉතින් හැමෝම කියන්නේ ඉතින් ඔයාට ශර්මා තමයි ගැලපෙන්නේ කියලා මේ 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 පෞල් කඩන වැඩ කරන ලෑස් වෙනවා. දැන් ඉතින් මේ ළඟ දිහන ආශාන් ෆනාඩෝ බැන්දේ. යා බඳින පසන්දනේ ෆනාඩෝ. එහෙම මැච් වෙන්න ඕනේද නේද බබා? ඒකනේ වාසගම් වලට කතාව බඳිනවා දන්නේ. මේ කොයිද මේ මෙයා කොහෙද වෙන රට? බැන්දට පස්සේනේ වාසගම දෙන්නේ. ඒකනේ. මේ ඔයා බබා හම්බුනාට පස්සේ කාලෙකින් මෙයා දැක්කේ නෑ මම ඇත්තටම මේ ළඟදී ෆිල්ම් මොකක්වත් හිටියේ නෑ. දැක්කේ නෑනේ. අනේ නෑ අයියා. මේ මේ ගායකක් පටන් ගත්තද? නෑ නෑ. අපි මේ බබා හම්බුනාට පස්සේ එහෙම ෂූටින් වලට යන්නේ නැහැ කියලා තමයි හිතන් හිටියේ අපි දෙන්නම නේද ඒත් හැබැයි නෑ ඉතින් බබා හම්බුණාට පස්සේ කියලා දැන් මේ මෑතක් වෙනකම්ම මෙයා කියලා තිබ්බේ අනේ බබා ඔයා ෂූටින් වලට යන්න ඕනේ නෑ බබාටද කියන්නේ මට පුළුවන් ඔයාටද කියන්නේ මට ආ ඔයාටත් බබා කියන්නේ බබා කියන්නේ ඉතින් බබාලා දෙන්නේ බලා ගන්න බලා ගන්නවා මට පුළුවන් ඔයයි පැටියවයි බලා ගන්න ඔය එක එකයි කතා අහන්න ඕනේ නෑ ගෙදරට වෙලා ඉන්නේ කියලා ඒ වුණාට ඉතින් අපි චුට්ටක් අදහස වෙනස් කරා දැන් next week වගේ ඉඳලා ෂූටින් යන්න කියලා තමයි අරුනේ හොඳයි ඉතින් අපිටත් ඒක ඇයි 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 මේ next week ඉඳලා ෂූටින් යන්න නෑ ඉතින් දැන් අයියා බලන්නකෝ මෙයාලගේ jobs උනත් ගත්තාම ෂුවර් නෑනේ ඒ මොකද pension හම්බෙන්නේ නෑනේ cricketers ලට නෑනේ ඒ කියන්නේ ගහන්න පුළුවන් කාලේ ගහනවා ඊට පස්සේ pension මුකුත් නෑ ඉතින් ඒකත් ඇත්තටම ප්‍රශ්නයක් තමයි ඕනේ ඉතින් අර බං උනා උනත් කසාද බැන්දා නෑ ගෑනු කෙනා අනාතයිනේ ඔව් ඒක ඇත්ත ඒක අනාගතේ පේන්නේ නෑනේ නේද ඒ වගේ දේවල් තමයි ඉතින් මේ දැන් ඔයාලට ගොඩක් අය ගහනවනේ මේ දේවල් වෙන්නේ කුලේ නිසාද කුලේ කුලේගෙන් නම් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ දිල්ෂාන් මදුසංග එයා මගේ ෆස්ට් බෝල් වලින් විකට් එකක් ගත්තා ඊට පස්සේ 2011 දී දිල්ෂානුත් මම විකට් එකක් ගන්න දෙන වර්ල්ඩ් කප් එකේ දිල්ෂාන් ලගේ මට කුලේගෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙයාගේ සඳහන බලන්න ඕනේ ආ ඔව් අපි මේ මෙහෙම කරමුද අපි කෝලිතගේ සඳහනත් බලාගෙන ඔව් කෝලිතට කෝලි කුට්ටු ගෙඩියකුත් අරගෙන පොඩි එකාට ඇම්බුම් ගෙඩියකුත් අරගෙන අරයට බනිස් ගෙඩිය බනි ඔව් ආඩු කිඹුලා බනිස්ද සීනි බනිස්ද මම නාද කන්නේ සීනි බනිස්ද කිඹුලා බනිස්ද ඕන එකක් ක්‍රීම් බනිස් එක ක්‍රීම් බනිස් ගෙඩියක් අරගෙන අපි එමු පොඩි බ්‍රේක් එකක් අරගෙන අනිවාර්ය අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉක්මනට එන්නම් මේ FM දෙරණ ප්‍රසන්ට් ඩයලොග් ක්‍රික් චැට් කතා 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 පෙරලි කාර කතා කතා ආදර කෑදරේ දොර ගලන කතා කතා ඉතමතා දිගට ඇදෙන හතර අතේ කතා කතා එයා මෙයා වෙනසක් නැති පාට පාට කතා 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 ඕනම network එකකට සීමාවක් නැතුව හතර අතේ කෝල් කරන්න dialog call blaster රුපියල් 650කට ඕනම network එකකට unlimited calls activate කිරීම reload හෝ buy dialog app මගින් Reload දැම්මත් මල්ලී දිනනවා සිකුරුයි නංගි බිල් එක ගෙව්වත් ඔයාලා දිනනවා සිකුරුයි plan activate කරුවත් දිනනවා සිකුරුයි ඔයාලා ඔය හිටියක් dialog නම් දිනනවා සිකුරුයි දිනපතා ලක්ෂපතියෙක් හැම මාසෙම දශලක්ෂපතියෙක් මාස තුනකට වරක් කෝටිපතියෙක් ලක්ෂ ගණන් කෝටි ගණන් ලංකාවම දිනවන dialog එක වාසනාවකටම ජය වාසනාව
ජයග්‍රහකයන් බී කරන ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා බ්‍රේක් එකකින් පස්සේ FM දෙරණ ප්‍රසන්ට්ස් ඩයලොග් ක්‍රික් චැට් ක්‍රික් චැට් අරව දුන්නනේ අපි ගෙනව කෑම දුන්නනේ දුන්නවා කෑවා කෑවා කෑවනේ බබා සද්ද නැහැනේ දැන් ඔව් ඔව් නේ බඩ පිරුණ කොල්ලගේ ඔව් කෙල්ල ගෙඩියලගේ කෙල්ලේ කෙල්ලේ මට කොල්ලමයි කියවෙන්නේ ඒක තමයි නේ වහගෙන ඉන්නේ පේන්නේ නැහැ නේ කොල්ලද කෙල්ලද කියලා ඒකනේ මූණවත් පේන්නේ නැහැ රැවුල පේන්නෙත් නැහැ හරි ඉතින් දැන් අපි මේ ක්‍රිකට් ගැනම කතා කරන එකේ පොඩි 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 එන්ටර්ටේන් එකක් දෙන්නත් එපා මේ කලා හැකියාවන් අන්න ඒකයි දැන් මේ තනිකර කලා කෙතක්නේ කලා කෙත අස්වැද්දු අනිවාර්ය නේද කලා කෙත අස්වැද්දු කලා කෙත අස්වැද්දු මේ නගුලක් නගුලක් ටැක්ටරයක් ඔව් හරි ඉතින් අපි කැමති ඔය දෙන්නටම සින්දු කියන්න පුළුවන් කියලා අපි දැකලා තියෙන ඔය වීඩියෝස් වල එහෙම දෙන්නම කියනවා ඒ කියන්නේ මේ දෙන්න සුපිරි කපල් එකක් ඒ වගේම හරි ආදරණීය විදියට ගායනා කරන රබ්නේ බනාදි ජෝඩි ඒකනේ ජෝඩි මේ ඉතින් ඔය බබාව ඈ බබා ලැබුණට පස්සේ ඔයා බබාට කියන්න කැමතිම සින්දුව මොකද්ද බබාව නලවමි ඒ කියන්නේ ඔයගලන්ගේ ඔයා රඟපාපු ෆිල්ම් එකද එකක්ද නැත්නම් කොහොමද ඇත්තටම අපේ හින්දි එකක් නෙමෙයි නේද අපි හිතුවේ අපි ඇත්තටම බබා වෙනුවෙන්ම තමයි මේ සින්දුව තෝරගත්තෙත් අපි සඳතරුමල් සින්දුවට තමයි වැඩිපුරම කැමති සමිතක් අගේ ඒකනේ ඒක එහෙ අයත් දන්නවා එහෙත් දන්නවනේ ඒකනේ ෂා කවන්නේ පටන් ගන්න කවන්නේ අපි කියමු හරි ලස්සනයි ආ ඒක ඒ සෙනෙහස ඒ ආදරණීය බව ඒ සෙනෙහස දැනුණා කියන්නේ පිටෙන් ඩාඩිය වැක්කිරෙනවා වගේ ඒ සෙනෙහස බයිට් බයිට් අනේ මොකද්ද ඔය අතීතය ඇරින් ඉන්නේ මේ ප්‍රෝ මෙහෙමයි දැන් මේ ක්‍රිකට් මැච් එක බලන අතරේ අපිට මේ ඩයලොග් වෙතින් බොහොම වටිනා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මොකද දන්නවද දැන් මේ අපි සමහරු ඉන්නවනේ දැන් මැච් එක තනියෙන් බලන්න නියම මොකද්ද කම්මැලි. හැබැයි ගෙදර තනියෙන් බලාගෙන හිටියත් මේ මචං මේ මචං අනව අවුට් මචං ඈ අවුට්. ඔව් යාළුවන්ට කෝල් කර අපේ ටීම එක. වද වද කොහමද ඒක අම්මා සික්සර් එහෙම එකක්. ඔව් මචං ඌට ගහන්න තිබ්බ මචං ඒක. හැබැයි දැන් ඉස්සර වගේ නෙමෙයි. උපදෙස් දෙනවා. උපදෙස් දෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි කෝල් එකක් ගන්න හරි කම්මැලි මේ. ගාන වැඩි යාම නම් කතන්දර තියෙන. දැන් ඔන්න දීලා තියෙනවා කෝල් බ්ලාස්ටර් ප්ලෑන් එකක් ඩයලොග් වෙති. හරිද? ඒ කියන්නේ සහන දීලා තියෙන්නේ ආයෙමත් රුපියල් 650යි. unlimited call කරන්න පුළුවන් ඕනම network එකකට. නෑ. ඔව් unlimited call ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසයක් ඇතුළත unlimited calls ගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේක active කරගන්න තියෙන්නේ dialog call blaster plan එක active කරගන්න reload එකක් දාන්න පුළුවන්. රුපියල් 650ක. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා මයි ඩයලොග් ඇප් එක තියෙන්නේ මයි ඩයලොග් ඇප් එකේනොත් ඕක ඇක්ටිව් කරගන්න. එහෙමත් නැත්නම් #678 #dial කරලා #678 #dial කරලා ඉවරලා ඒක ඇක්ටිව් කරගන්න. මේක හොඳයි ආ ඒ ඔෆර් එක නැත්නම් ඒ ඔෆර් වුණත් නිකන් ඇඹරිනවනේ කෝල් එකක් ගන්න ඕනම network එකකට ඕනම network එකකට රුපියල් 650 එක payment එකයි මාසයක්. මාසයක්. මේ අනිත් එක. කොහොමද මේක? අල්ලන්න ඔය පැත්තෙන් අල්ලන්න. ස්ටිකරේ. මේ ස්ටිකරේ ලංකාව පුරාම island wide ගහලා තියෙන්නේ. හැම තැනම ගහලා තියෙන 3 wheel වලයි බස් වල හැම තැනම. ඔය තියෙනවා ස්කෑන් කරන්න මේක. ඔය එන්නේ QR එක අපිට දැන් මේවා පුරුදු යන්නේ. මේවානේ ජීවත් වෙන්නේ ඉතින්. ඔව් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ QR එක ගැන. ඔයිට ෂෙඩ් එකට දෙන්න ඕනේ. නෑ නෑ ෂෙඩ් එක නෙමෙයි QR එක ස්කෑන් කරන්න ඕනේ අපේ ෆෝන් එකේ. ෆෝන් එකේ ඇප් තියෙනවා සමහරුන්ගේ දැන් ඔය Apple ෆෝන් නම් කෙලින්ම ස්කෑන් කරාම ඒගොල්ලන්ට direct සුබ පතන්න පුළුවන් අපේ කොල්ලන්ට. අපේ කොල්ලන්ට.
තෙල් ගන්න බැහැ. ඩිරෙක්ට් සුබ පතනවා. නෑ ඒක තෙලක් ගන්නවා වගේ තමයි සුබ පතනවා. තෙල බෙදනවා කියන්නේ නේද? තෙල බෙදනවා. මේ මේක QR එක මේ ෆෝන් එකේ ගත්තම ඩිරෙක්ට් ඕගලන්ට පුළුවන්. ඕගලන්ගේ නම නමින් සුබ පතනවා. කොලි දයියා ජය වේවා ශීලා නේද හරි කැමති ඒ වැඩේට ඒ වැඩේ ශීලා කැමති ඕම ඩිරෙක්ට් සුබ පතන්න හරි කැමති නේද මම දැක්ක අර මේ කලින් කප් එක අරගෙන එනකොට ලංකාවට එනකොට ශීලා ඉස්ස දුවලා ගිය මම ගියේ කප් එක ගන්න මකට මම තමයි කප් එක ගත්තේ නේ ඔව් මෙයා අතට කප් මං මං හිතුවේ ඒ දුවන දිවිලට කප් එක ගහයි කියලා ඇර ගහුවේ නෑ ඒක මේ ඕවා නෙමෙයි දැන් මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඉතින් ප්‍රශ්න පත්‍රයක්. අයියෝ. ප්‍රශ්න අහන්න ඕනේ මොකද අපි ක්‍රීඩා ලෝලින් බලාගෙන ඉන්නවා මේ වෙලාවේ. අනිකම් ප්‍රශ්නේ නෙමෙයි තෑගි දෙන ප්‍රශ්නයක්. ඒ හින්දා ඉතින් අනිවාර්යෙන් කැමති ඉන්නේ තෑගි ගන්න. ආ ඒකනේ. ඔයාල හැමෝටම 2014 T20 ලෝක ශූරයින් කවුද කියලා තමයි අපි අහන ප්‍රශ්නේ. 2014 ලෝක ශූරයින් T20 ලෝක ශූරයින් කවුද? ඔයාලට පුළුවන් නිවැරදි පිළිතුර එවලා ක්‍රිකට් ලෝලින් දෙදෙනෙකුට මාස 3ක් පුරාවට call blaster unlimited package එක දිනා ගන්න අවස්ථාව තියෙනවා. හරි හරි හරි. දෙන්නෙකුටනේ. දෙන්නෙකුට. ෆෝන් නම්බර් එකක් මොකක්ද තියෙන්නේ? පිළිතුර සඳහන් කළ ෆෝන් නම්බර් එක තියෙනවා, dialog අංකේ, ඒ වගේම WhatsApp අංකේ තියෙන එකට එවන්න පුළුවන් හැකියාව තියෙනවා. නම්බර් එක 0705 57 7. 0705 57 7. 205 577. dialog අංකයට ඒ වගේම WhatsApp අංකයට දාලා ඔයාලට පුළුවන් මේ නිවැරදි පිළිතුර එවලා ටැග් දිනා ගන්න. මාරු නේද? ටැග් කියන්නේ මේක මේ එහෙම මෙහෙම يعني පොඩි ටැග්ක් නෙවෙයි. මාස කීයද? ඈ? කීයද? මාස 3ක්. අපෙන් ටෙක්ස්ට් එක නේද? අපෙන් ටෙස්ට් එකක් ගන්නවා. අපි ටෙස්ට් කරනවා. දලු ඔයාලා අහගෙන හිටියේ කියලා මම. වැඩි හරි වැඩි හොඳයි. මේ දෙන්නටත් අරගෙන යන්න පුළුවන් dialog එක. හොඳයි මේ දනුෂ්කා. දැන් මේ කෝලිත ලබාගත්ත මේ කණ්ඩායම් නායකත්වය ඉන්දිය කණ්ඩායමේ නායකයා වෙලා හිටිය ඒ නායකත්වය එයාට කටුවටුන්නක් කියලා මේ සමහර ක්‍රිකට් විචාරකයෝ කිව්වා කටුවටුන්නක් කියලා නෑ අයියා එහෙම එකක් නෑ ඇත්තම කියන්න ඕනේ දැන් අපේ කෝලිත ඇවිල්ලා කැප්ටන් වෙලා ඉන්න කාලේ තමයි හොත්තටම තිබුණේ හැමදේම ඒ කියන්නේ හැමදේම අතට පායට ඇඳුම් අඳවන්නද කොණ්ඩේ පීරන්න එක්කෙනයි ෂූස් තෝරන්න තව එක්කෙනයි ඒ වගේ සමහර වෙලාවට එයා මට පවා ඒ කියන්නේ උදව් කරනවා ආ ඔයාගේ වැඩක් කරනවා ටීම් එකේ ඒ කාලේ තමයි හොත්තටම හැමදේම තිබ්බේ නායකත්වයේ ඉන්නකොට තියෙන මේ වරප්‍රසාදනේ එතන ඒක නැති වෙච්ච එකත් ඒ කියන්නේ අවුලක් නැහැ නේ නැති වෙච්ච එක නැති වෙච්ච එක කියන ඔව් නැති වෙච්ච එක හොඳයි නේද? يعني සමහර වෙලාවට දැන් හොඳයි කියලා. ඔව්. මම හොඳකුත් නැතුව ඇති. පඩි අඩු වෙනවා. අපිට පයට නැහැ නේද? නෑ නෑ එහෙම නෙමෙයි. දැන් පොඩි දුකක් තිබ්බා. නමුත් ඒක නැති වෙච්ච එකේ හොඳ පැත්තකුත් තිබ්බා. මොකද්ද හොඳ පැත්ත? මෙහෙමනේ දැන් මෙයා කැප්ටන් වෙලා ඉන්නකොට මෙයාට අර වෙඩින් කියයි මේ ෂොප්ස් ඕපන් කියයි කරෝල වාඩි කියයි කොටහලු කියයි හැමදේකම ඕපන් කරන්න මෙයාට තමයි කතා කරන්නේ. කාර්ඩිවල් කොහොමද ඕපන් කරන්නේ? දැන් ඒ කියන්නේ එන්න කියලා දැන් ආරාධිත වුණා. අනික කරෝල වාඩි වාඩිත් ඕපන් කරනවා. එහෙම දැන් එහෙම කනවා පළවෙනි කරෝල බිස්නස් එක හොඳ. ඔව් ඉතින් නෑ නෑ එහෙම ගියහම දැන් මෙයා දැන් ක්‍රිකට් ගහලා හම්බ කරන තුට්ටු දෙක තියෙනේ. ඒ ඔක්කොම ඉවරයි අර ඔක්කොටම ගිහිල්ලා වියදම් කරලා. ටැග් දෙලා. එහෙම නිකන් යන්නත් බෑනේ. නෑනේ පොඩි දෙයක් නිකන් ලක්ෂ 5ක් 6ක් දෙන්නත් දෙපැනේ. ලක්ෂ 2ක් විතර කරෝල ගන්නවා. කරෝල ගන්නත් ඕනේ. ඒ හින්දා ඉතින් ඒ පැත්තෙන් නම් අපි පොඩක් සතුටුයි ඒක නැති වෙච්ච එකටත්. අපි මේ කෝලිකෙන් අහන්නකො කොල්ලා නිශ්ශබ්දව නිකන් හරි වැටිලා ඉන්නේ මේ දවස්වල. මං හිතන්නේ දැන් අර තියෙනවනේ පොඩි කේස් එකක් ලව් කරන කාලේ කොල්ලා කතා කරනවා කෙල්ල කතා කරන්නේ. බැන්දර පස්සේ කෙල්ල කතා කරනවා කොල්ලා කතා කරන්නේ. ඒ වගේ නෙමෙයි දැන් කෝලිත පොඩක් වැටිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි අහමු යාගේ අන්තිම මොකද්ද යාගේ දැන් ඉස්සර අවසාන බලාපොරොත්තුව මොකද්ද කියලා. ඔය වැටෙන්න එපා. ඔව්. ඔයා බයෙන්න එපා අපි වත් එක නැගිටිනවා. ඔව්. මං කැමති ලබනාත්මේ ඔයාලගේ ක්‍රිකට් ටීම් එකේ ශ්‍රී ලංකාවන හම්බ වෙනවා නම්. හරි හරි ඒක ප්‍රශ්නයක් නෑ. ෆෑන්ස්ලා ගොඩක් හොඳයි නේ. අපේ ෆෑන්ස්ලා මරු. ඔයාලේ ෆෑන්ස්ලා මැච් දින්නාම වුණත්, පෙරදුනාම වුණත් ඔයාලේ ක්‍රීඩකයොත් එක්ක ඉන්නවා. අපේ හිතවගේ නිදියක් නෑනේ අපේ එහෙම නෑනේ. ඒ වගේ නෑ. කියන්නේ පම්බිව හදලා පුච්චන්නේ ග්‍රවුන් වලට ගිනි තියන්නේ. එහෙම මොකද කරන්නේ. ඔයාලගේ ෆෑන්ස්ලා ගොඩක් අපේ කරා. අපේ ෆෑන්ස්ලා අහිංසක ෆෑන්ස්ලා. හරි අහිංසක හොඳ ක්‍රිකට් ලෝලින් හොඳ ෆෑන්ස්ලා ටිකක් ඉන්නේ අපේ රටේ. ඕවා කරන්නේ. අපි මෙහෙම කරමු. ඔයා වැටෙන්න එපා. අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් ගමු. කෝලි එක්ක නැගිටිමු. හා? මොකද කියන්නේ අනුරාධ?
ඊළඟ පාර ආයෙන්න මේ FM දෙරණ ප්‍රසන්ස් ඩයලොග් ක්‍රික් චැට් දිනපත ලක්ෂපතියෙක් හැම මාසෙම දස ලක්ෂපතියෙක් මාස තුනකට වරක් කෝටිපතියෙක් වැඩිම ජයග්‍රාහකයන් බී කරන ලංකාවේ සුවිශාලතම ජයමල්ල ඩයලොග් මෙගා වාසනා